අද අපි මෙහිට ආවේ ශ්‍රී ලංකා ජන එක්සත් ජනරාජපක්ෂයේ සමග මේ වෙලාවේ ආණ්ඩුව විසින් ගෙන යන නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන කුමන්ත්‍රණයේ එක දිගුවක් විදිහට ලයිසියම් ගේට්වේ NSBM කියන ආයතන තුන එකතු කරගෙන මේ වෙලාවේ පෞද්ගලික වෙද උපාධි කඩ ගෙන යාමේ කුමන්ත්‍රණයක් තියෙනවා ඒක පිළිබඳ සාකච්ඡාවක් සහ ඔවුන්ගේ ස්ථාවරය දැන ගැනීමට තමා අපි මේ සාකච්ඡාවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු විදියට පැමිණියේ මේ වෙලාවේ ඔයි කියන ආයතන තුන සිය සායනික පහණු පුහුණුව සඳහා මේ වෙලාවේ මේ රජේ රෝහල් ගැනීමේ උත්සාහයක නිරත වෙනවා ඒක නිදහස් අධ්‍යාපනයට සහ අපේ රටේ අහිංසක රෝගීන්ගේ තියෙන අහිංසක රෝගීන්ට එල්ල කළ මරු පහරක් ඒ වෙනුවෙන් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ ශ්‍රී ලංකා ශිෂ්‍ය ව්‍යාපාරයේ ඊට වෙරිහිව දිගටම සටන් කරනවා මේ වෙලාවේ රජයේ වෛද්‍යපීඨවල සිසුන් අවම පහසුකම් යටතේ තමයි ඉගෙන ගන්නෙ ඒවා කිසිත් නොසලකමින් ආණ්ඩුව සයිටම් අහෝසි කරලා හොර සයිටම් හොර උපාධි කඩේ අහෝසි කරලා අවුරුදු 10ක් යන්නටත් කලින් පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ ගෙනීමේ කුමන්ත්‍රණය නිරත සිටිනවා මේ වෙලාවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය එකතුව මේකට විරුද්ධව දිගු සටනකට අපි සැරසිලා ඉන්නේ සූදානමින් ඉන්නේ මම අපි මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා මේ තියෙන සැලසුම් ඒ කියන්නේ මේ හොර උපාධි කඩ ගේන්න තියෙන සැලසුම් වහා ඉවත් කරගන්න එහෙම ඉවත් කරගත්තේ නැත්නම් මීට වඩා පුළුල් ව්‍යාපාරයක් ලෙස මීට එරෙහිව සටන් කරන්න ශ්‍රී ලංකා ශිෂ්‍ය ව්‍යාපාරයේ සූදානමින් ඉන්නවා කියන අවධාරණයෙන් කියන්න ඕනේ ආණ්ඩුවට මේක. දැන් අද මේ සාකච්ඡාවේදී මොන වගේ තීන්දුවක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? අපි කතා කරා එක්සත් ජනසතු පෙරමුණත් එක්ක. එතකොට ආපු අදහස් තමයි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා ලාභ නොලබන පුද්ගලික විශ්වවිද්‍යාල තියෙන්න ඕනේ කියන එක. එතකොට ඒකට අදාළව අපිට සමපාත වෙන්න පුළුවන් තැන් සහ සමපාත නොවෙන්න පුළුවන් තැන් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒවත් එක්ක එකතුව ඉස්සරහට කතා සාකච්ඡාවක් අරගෙනමින් ඉස්සරහට අපි දිගටම සාකච්ඡා අරගෙනමින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම එක්සත් ජනරාජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අදිත් අමරසිංහ අද දිනේ අප පක්ෂයේ ක්‍රියාකාරී නායකයන් සමග වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ක්‍රියාකාරීන් ඇවිල්ලා සාකච්ඡා පැවැත්වුවා මේ අද රටෙහි පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇතිවීම තුලින් මේ රටට ඔවුන්ගේ අධ්‍යාපනයට ඇතිවලා තියෙන ප්‍රශ්නය සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය අපට පැහැදිලි කිරීම සඳහා. ඉතින් අපි මෙතනදී අපගේ පක්ෂයේ ස්ථාවරය සඳහන් කළා අධ්‍යාපනය පිළිබඳව එක්සත් ජනරාජ පෙරමුණ පැහැදිලිව ඉන්නේ රටේ සෑම පුරවැසියෙකුටම ලදරුවේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාවක් තිබිය යුතුය කියන තැන. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ රටේ යම්කිසි ඉතාමත් ක්‍රියාත්මක ලෙස සිදුවන නියාමන යන්ත්‍රයකට අනුකූලව සිදුවිය යුතු පුද්ගලික අධ්‍යාපනයක් තිබිය යුතු කියන ද අපි විශ්වාස කරමු. එතකොට මේ මෙවැනි පුද්ගලික අධ්‍යාපන ආයතන ඒවා අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ආයතන වෙන්න පුළුවන් මෙවැනි ආයතන මේ රට තුළ ඇති කරනවා නම් ඒ ආයතනයන් රටේ පවතින නීතීන්ට රටේ පවතින නියාමනයන්ට අනුකූලව ක්‍රියාත්මක විය යුතුයි කියන තේ තමයි අපි විශ්වාස කරන්නේ මෙවැනි නියාමන යාන්ත්‍රණයක් අද රට තුළ නැහැ. එතකොට මෙවැනි විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීමේදී ඔවුන්ගේ සුදුසුකම් නිසි ලෙස පරීක්ෂා කළා ඊට පසුව ඒ තුළින් ඔවුන්ට ලබා දෙන අධ්‍යාපනය ලෙස ලබා දෙන අධ්‍යාපනය නිසි ලෙස නියාමනයන්ට ලක් කළා ඒ ආකාරයෙන් පුද්ගලික අධ්‍යාපනයක් ලබා දෙනවට අපි විරුද්ධ නැහැ. ඒ වගේම අපි පවසනවා රජයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට ඇති සම්පත්
රඩේ රෝහල් මේ පුද්ගලික විශ්වවිද්‍යාල වලට ලබා දෙනවා නම් එය රජේ වෛද්‍ය පීඨවල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට බා කිසිම ආකාරයේ බාධාවක් නොවන ආකාරයෙන් සිදු යුතුය කියලා. ඒ වගේම මෙවැනි පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා නම් ඒ විශ්වවිද්‍යාල රජයේ යම්කිසි සම්පතක් භාවිත කරනවා නම් ඒ රජයේ භාවිත කරන සම්පතට සරිලන ආකාරයේ මුදලක් රජයට ලබා දිය යුතුයි කියන දේ අපි පවසමු. ඒ වගේම අපි හැමදෙස්සම කියන්නේ මෙවැනි උසස් අධ්‍යාපන ආයතන ලංකාවේ ඇති කරනවා නම් ඒවා ලාභ නොලබන ට්‍රස්ට් ආකාරයේ ආයතන හැටියට පවත්වා ගත යුතුයි කියන්නේ. ලෝකයේ දියුණු රටවල පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. නමුත් මේ පුද්ගලික විශ්වවිද්‍යාලවල අයිතිය තියෙන්නේ පුද්ගලික ආයතන වල නෙමෙයි. මේවා පවත්වාගෙන යන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් නෙමෙයි. හුදු ඒ රටවල අධ්‍යාපනික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේ පරමාර්ථයෙන් තමයි මේවා පවත්වාගෙන යන්නේ. ඒ වගේම ඒ ආයතන ඒ රටවල නියාමන ආයතනයන්ගේ නියාමනයන්ට යටත්ව පවත්වාගෙන යනවා. ඒ වගේම ඒ රටේ යම් කිසි ආකාරයක සම්පතක් රජයේ සම්පතක් භාවිත කරනවා නම් ඒ සඳහා අවශ්‍ය කිවීමක් ඒ රජයට කරනවා. එම නිසා අප එක්සත් ජනරජ පෙරමුණ හැටියට ඉල්ලා සිටින්නේ යම් ආකාරයක පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ඇති කරනවා නම් ඒ ආයතනය පළමුවෙන්ම රටේ අවශ්‍යතාවයන් මත ඇති වෙනවාද කියන එක විමසන්න ඕන. දෙවනුව ඒ ආයතනය පවත්වාගෙන යාමේදී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිසි නියාමන යාන්ත්‍රයන්ට යටත් විය යුතුයි කියන එක අපි කියනවා. ඒ ආයතනයන්ට මදවා ගැනීමේ පටිපාටිය නිසි ආකාරයෙන් පාරදුෂ්‍යභාවයෙන් යුතුව නිසි නියාමන ආයතනයන්ගේ නියාමනයන් තුලින් සිදු විය යුතුයි කියලා අපි කියනවා. ඒ වගේම ඒ ආයතනම් පවත්වාගෙන යාම නිසා රටේ අනෙක් උසස් අධ්‍යාපන ආයතනන්ට කිසිම ආකාරයක හානියක් බාධාවක් සිදු නොවිය යුතුයි කියන එකත් අපි කියනවා. ඔව් මට මේ මගේ ප්‍රශ්නෙට කෙටි උත්තරයක් දෙන්න පුළුවන් කියලා නැතුව දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ඒ ශිෂ්‍යයන් සඳහා රජයේ රෝහල් භාවිත කරන්න යනවා නම් ඔබතුමා යෝජනා කරන ආකාරයට යම් කිසි විලක්කුත් ඒකට නියම කරන්න සැලසුමක් තියෙනවා නම් එතකොට මේ සාමාන්‍යයෙන් වෛද්‍ය ශිෂ්‍යෝ දුක් මේකට මේවා ඉගෙන ගන්න ඕනේ යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැද්ද ඇත්තට කියන්නේ මේ දැන් මුදල් මත යැපෙන සංස්කෘතියක් අපිට තියෙන්නේ දැන් මේ නිසා මූලිකත්වය මුදල් වලට ගිහිල්ලා අර ශිෂ්‍යෝ අසරණ වෙන්න බැරි නැද්ද එහෙම තත්ත්වයක් උදා වෙන්න බැරි නැද්ද අපි පවසන්නේ එවැනි රජේ රෝහල් මේ පුද්ගලික විශ්වවිද්‍යාල ලබා දෙනවා නම් එවැනි රජයේ රෝහල් ලබා දීම තුලින් කිසිම ආකාරයකින් රජයේ වෛද්‍ය පීඨවල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොපැමිණිය යුතුයි කියලා. ඒ කියන්නේ රජයේ වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණුව ලබන ආයතන රෝහල් නෙමෙයි වෙනත් රෝහල් ඔවුන් සඳහා ලබා දිය යුතුයි කියලා. ඒ වගේම එවැනි ආයතන ලබා දෙනවා නම් එවැනි ආයතන සඳහා අවශ්‍ය මිල ගෙවිය යුතුයි. එතකොට මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් කිසිම ආකාරයක හානියක් රජයේ වෛද්‍ය පීඨවල ශිෂ්‍යයන්ට සිදු නොවිය යුතුයි කියන ස්ථාවරය තමයි. කෙසේද ක්‍රමක්‍රමයෙන් අපිට පේන්නේ මේ අධ්‍යාපනය වෛද්‍ය අධ්‍යාපනය මේවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිදහස් අධ්‍යාපනය ගැලිර යන තත්ත්වයක් නේද? එක්සත් ජනරජ පෙරමුණ හැම විටම පෙනී සිටින්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. එතකොට මේ නිදහස් අධ්‍යාපනය ලබා දීම සඳහා රජයේ විසින් හැකි සෑම පහසුකම්ම ප්‍රසම්පාදනයම ලබා දිය යුතුයි කියන තැන අපි ඉන්නේ. හැබැයි එසේ ලබා දිය නොහැකි අවස්ථාවලදී ඒ ඇති කිරීමට අපි විරුද්ධ වන්නේ නැහැ. නමුත් රජයක් හැම විටම හැකි තාක් දුරට රටේ සෑම පුරවැසියෙකුටම නිදහස් අධ්‍යාපන ලබා දීමේ කියන ඒ පරමාර්ථික රට ක්‍රියාත්මක යුතු කියන තමයි අපි. ලක්තිරණ පුවතකට එහා කී රට ගැන කුමක්